සුබ දවසක් හැමෝටම මං අද කතා කරන්න යන්නේ වෙනස්ම මාතෘකාවක්. අද මං කතා කරන්න හදන්නේ ගැබ්ගත් කාන්තාවක් නැවත ගැබ් ගැනීම. ඉතින් මේ පිළිබඳව කවදාවත් ඔයාලා අහලා නැතුවත් ඇති. නමුත් මේ නවින සොයා ගැනීමක් වන අතරය සිදුවීමට පුළුවන් සිදුවීමක් හා සිදුවී තිබෙන දෙයක්. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ගර්භණී සමයේදී කාන්තාවක් ගැබ්ගත හැකි බව පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා. සාමාන්‍ය ලෙස ගැබිනි කාන්තාවකගේ ඩිම්බ කෝෂ මගින් ඩිම්බ පිටවීම තාවකාලිකව නතර වෙනවා. නමුත් සුපර්ෆෙටේෂන් නම් දුර්ලභ සියන් සිද්ධියකදී තවත් ඩිම්බයක් නිකුත් වී ශුක්‍රාණු සමග සංසේචනය වී ගර්භාෂ බිත්තියට සම්බන්ධ වීමෙන් කුඩා දරුවන් දෙදෙනෙකු බිහිවීමට පුළුවන්. මෙය එකවර නිපදවෙන ඩිම්බවලින් සිදු නොවන අතර එක ඩිම්බයක් සංසේචනය වී දින කිහිපයකින් පසු නැවත ඩිම්බයක් පිටවී ඒ සංසේචනය වීමෙන් නැවත කලලයක් හටගනු ලබනවා. සුපර්ෆෙටේෂන් යනු ගර්භණී කාන්තාවක් ඩිම්බයක් මුදා හරින විට සිදුවන සංසිද්ධියකි. සාමාන්‍යයෙන් ගැබ්ගෙන සති කිහිපයක් ඇතුළත ඒ සංසේචනය වී ගර්භාෂය තුළ තැන්පත් වනවා. එහි ප්‍රතිඵල වන්නේ එකවර ගැබ් ගැනීම් දෙකක් සිදුවීමයි. මේ ඔබ කිසිදාක අසා නොතිබුණත් මෙය සත්‍ය වශයෙන්ම සිදුවීමට පුළුවන් දෙයක්. කලලයක් දැනටමත් ගර්භාෂය තුළ තැන්පත් කර ඇතත් ශරීරයේ දෙවන ඩිම්බයක් මුදා හරින විට ඒ පසුව සංසේචනය කර තැන්පත් කර මෙය සමකාලීන ගැබ් ගැනීමකට හේතුවක් වනවා. සුපර්ෆෙටේෂන් යනු ආරම්භක ගර්භණී සමයේදී දෙවන නව ගැබ් ගැනීමක් සිදුවන විටයි. මෙය ගර්භණී වුණ මුල් සති කිහිපය තුළ සිදුවන දෙයක්. තව ඩිම්බයක් ශුක්‍රාණුවක් මගින් සංසේචනය කර පළමු ඩිම්බයට වඩා දින හෝ සති කිහිපයකට පසු ගර්භාෂය තුළ තැන්පත් කරනවා. සුපර්ෆෙටේෂන් වලින් උපදින දරුවන් බොහෝ විට නියුන් දරුවන් වනවා. ඔවුන් එකම උපතකදී එකම දිනක උපත ලබනවා. මෙය නියුන් දරුවන් ඉපදීමට හේතුවක් වන අතර නමුත් එක අවස්ථාවකදී පිටවන ඩිම්බයක් සමග ශුක්‍රාණු සංසේචනය වීමෙනුත් නියුන් දරුවන් බිහිවනවා. නමුත් මේ අවස්ථාවේදී අවස්ථා දෙකකදී නිපදවන ඩිම්බ මගින් සංසේචනය වීමෙන් නියුන් දරුවන් බිහිවනවා. මේ වගේ නව සොයා ගැනීම්වල විස්තර ඉක්මනින්ම දැනගන්න ඔයාට දිගටම මගේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලා මගේ චැනල් එක ගැන දන්න නැත්තම් මගේ චැනල් එකෙන් ගොඩක්ම කරන්නේ ගර්භණීභාවය පිළිබඳව උපදෙස් සහ නව සොයා ගැනීම් පිළිබඳව වීඩියෝස්. ඉතින් ඔයාලා දිගටම මගේ චැනල් එකත් එක්ක එකතු වුණොත් ඔයාලට ඉක්මනින්ම කෙලසීනේ සැබෑ කරගන්නට පුළුවන්. ඒ වගේම නවීන සොයා ගැනීම් ඔයාලා කවදාවත් අහලා නැති දේවල් ගැන දැනගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න නැතුව වීඩියෝ බලනවා නම් අනිවාර්යෙන්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. මොකද මම දාන අලුත් වීඩියෝ ඉක්මනටම ඔයාලට එතකොට බලන්න පුළුවන්. මගේ චැනල් එකෙන් මම ගොඩක් කතා කරලා තියෙන්නේ ගර්භණී භාවයට උපදෙස් සහ ඉක්මනින් ගර්භණී වීමට උපදෙස්. ඉතින් ඒ සඳහා වැදගත් වෙන ගොඩක් වීඩියෝස් මම කරලා තියෙනවා. ඉතින් ඒවත් බලලා ඔයගොල්ලෝගේ අදහස් පල්හැන් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මගේ චැනල් එකත් එක්ක දිගටම එකතු වෙන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න අනිවාර්යෙන්ම. මම ඉදිරියේදී මේ වගේ ලස්සන වීඩියෝස් වැදගත් වීඩියෝස් ගොඩක් ඔයාලට අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතා ඉක්මනින්ම පහසුවෙන්ම ඔයාලගේ කිවිසිහිනේ සැබෑ කර ගැනීමට ගොඩක් වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලා අලුතෙන් විවාහ වුණ යුවලක් නම් ඔය දෙදෙනාටම මේ වීඩියෝ වල තියෙන කරුණු ගොඩක් වැදගත් වෙනවා. ඒ හින්දා මාත් එක්කම දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. යාළු හැමෝටම යහපතක්ම වේවා.